අයිබෝන් පුංචි යාළුවනේ අද ඔලකට වෙලා ඉන්නේ My Pet විශේෂාංගයට. පුංචි ඔයාලා දන්නවනේ අපි හැම සතියෙම අලුත් සුරතල් සතෙක්ව ගෙන්නනවා. ශනෙලි කවද දන්නේ අද ප්‍රෝග්‍රෑම් එකට ගේන්නේ? මම ඉන්නේ සමිත මාම එනකන් අක්කේ. ශනෙලි සමිත මාම කෝ? සමිත මාමේ මේ එන්නේ. මේ කවුද මේ? Taffy! Hello, Taffy! Hello, Taffy! Tessara, what are you doing? What are you doing? Samita Mama, you can add Taffy and Golden Retrievers. You can talk about it. I think obedience is very important. Whether it's not, you can do it clearly. You can do it key. Obedience is key. Samanning, you can do it. ඇත්තටම කී කරුණානේ අපි ගොඩක් හදන්නේ සතු කූඩු කරලා. ඒක ඇත්තටම අසාධාරණයි. ඒ කේජ් ට්‍රේනින් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මේක ට්‍රේනින් කරන්න ඕනේ. මේක ට්‍රේනින් කරන්න ඕනේ මගදී නෙමෙයි. සාමාන්‍යයෙන් අපි පැටියෙක් ගෙදරට ගේන දවසේ ඉඳලා තමයි ට්‍රේනින් කරන්නේ. එතනදී ට්‍රේනින් කොම පොටි ට්‍රේනින්, කේජ් ට්‍රේනින්, ඔබීඩියන්ස් ට්‍රේනින්, ඒ කියන්නේ ඇඩ්වාන්ස් ඉස්සරහට ගොඩක් යනවා. හැබැයි අපිට දැන් අපි ටැපි ඇවිල්ලා ගොඩක් ට්‍රේනින් කර මේ ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් ෆීමේල් මෙයාට ඔබීඩියන්ස් ඕන එකක් ටක් ගාලා කියනවා. ඉතින් අපි අහලා බලමු ඔයාලා දන්න ඔබීඩියන්ස් මොනවද දන්නේ? සාමාන්‍ය. roll roll again. right very good සාර. අපි මේමයි ඔබීඩියන්ස් පුතේ ට්‍රේනින් කරද්දී මුලින්ම වැදගත් වෙන්නේ පාරේ අරන් ඇවිදින එක, වෝක් එකක් යන එක. එතනදී හරි වැදගත්කමක් තියෙනවා. පල්ලෙක් කරන් ලෝකේ සම්මත ක්‍රමය තමයි අපි යන්නේ වම් අත පැත්තේ. වම් අත පැත්තේ යන්න ඕනේ. ඒකට හේතුව තමයි පුතේ හදිස්සි හරි දවසක පාරෙන් එළියට ගියොත් එයා හැමනිතරම යන්නේ පාර අයිනේ. එතකොට ඔයා දැකලා ඇති පාරේ ඉන්න සත්තු ගොඩක් ඇක්සිඩන්ට් වෙනවා අඩුයි. එයාලා පාර අයිනේ හරියට ක්‍රොස් කරනවා. හැබැයි අපි ගෙදරින් ආවොත් කවුරු හරි අනිවාර්යයෙන්ම ඇක්සිඩන්ට් වෙනවා. ඒකට හේතුව තමයි එයා පාර පුරා දුවනවා. ඉතින් අපි ඒකින්ද අපි පටන් ගන්න ගෙදරිදී ගෙදරින් ගේට්ටුවෙන් එළියට යනකොටම පුළුවන් නම් stay sit කියලා සාමාන්‍යයෙන් walk එකක් යන්න කලින් අපි තමයි මුලින් යන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ dog ගෙන්න ඕනේ පස්සේ. අපේ පස්සේ. එතකොට එයාට තේරෙන්න ඕනේ ඔයා යන්නේ මාත් එක්ක ඇවිදින්න. එතනදී අපි මුලින් ඇවිදින එක ට්‍රේනින් කරනවා. ඊට පස්සේ අපි ගෙදරට ඇවිල්ලා obedience යටතේ stay එක. දැන් තෙසාර කිව්වා stay එක, sit එක, down එක, lie එක, roll over right very good. ඔය තියෙන්නේ. එතකොට අපි try කරන්න ඕනේ ඔබීඩියන්ස් ට්‍රේනින් කරද්දී මුලින් මං කිව්වේ අරන් ඇවිදින්න. ඊට පස්සේ නතර වෙන්න. ඊට පස්සේ සිට් එක, ඩවුන් එක. දැන් ට්‍රේනර් කෙනෙක් ගෙන්නන්නේ පුතේ අපිට මේක ඉගෙන ගන්න වෙන්නේ. එතනදී ට්‍රේනර්ගේ කමාන්ඩ් එකට ට්‍රේනින් කරොත් ට්‍රේනින් වෙන්නේ ට්‍රේනර්ට විතරයි. එතකොට අපි හැමනිතරම try කරන්න ඕනේ ට්‍රේනර් කියලා දෙනවා කමාන්ඩ්ස් වලට. හැබැයි සිග්නල් වල ට්‍රේනින් කරද්දී eye contact මූණ බලන්න. මම ඔයාලට කියන්නේ hina වෙලා කතා කරොත් එයා හිතන් ඉන්නේ වැරදි කමාන්ඩ් එකක් කියන්නේ. දැන් අපි උදාහරණ ඇඟට පනින සතෙක්ට අපි අයියෝ එපා කියලා කිව්වොත් එතකොට එයා හිතන් ඉන්නේ කැමතියි කියලා. දැන් ඒ වගේම තමයි අම්මා අපිට hina වෙලා කිව්වට වටිනාකමක් නැහැ. බෑ තාත්තා උඩින් ඉඳලා දෙපාරක් පල්ලෙහාට බැලුවා නම් අපිට තේරෙනවා තාත්තකට කැමති නැහැ කියන එක. එතකොට අපිත් වැඩ කරනවා. එතකොට හැම නිතරම මෙයාලා වැරදි කරන්න කලින් අපේ මූණෙන් අහනවා. එතකොට අපි මූණෙන් දෙන මැසේජ් එක වැරදි මැසේජ් එක. කරලා බලමුද ඔබීඩියන්ස් ටික? හරි කරමු. ශානි ඊට පස්සේ හරි ඊට පස්සේ මං ආසයි මේක දැන් ට්‍රේනින් කර බල්ලෙක් ට්‍රේනින් කරාම දැන් ට්‍රේන කරා නම් ඒක ගෙදරටත් පුරුදු වෙන්න ඕනේ. නැත්තම් අවසානයේ කාටද ප්‍රතිඵල යන්නේ? ට්‍රේනර්ට විතරයි. ඉතින් අපේ යුතුකම තමයි අපි කියලා දෙනවා පුතාලට කොහමද කරන්න කියන එක. අපි මුලින්ම මං කිව්වේ අරන් ඇවිදින එක. ටැපිකම් Tapi kan, tapi. Tapi kan. Straight, sit, down, straight, lie, straight. Tapi roll, straight. Tapi roll again, straight. Tapi up, come. Stay. Come through. Tap it through. Come through. Tap it through. step it through, Come, get up. Great cat. අපේ ගෙදර ඉන්න නංගිලා මල්ලිලාත් මේ වගේ හැසිරෙන්න ඕනේ. ටැෆි වගේ ඔව් මේ ෂෝ එක බලන නංගිලා මල්ලිලාත් ටැෆි වගේ හරි කීකරුවෙන් ඉන්න ඕනේ අයගේ අම්මලා තාත්තලාට. සමිත මාමේ බොහොම ස්තුතියි අද ටැෆිව අරන් ඇවිල්ලා අපි හැමෝටම කියලා දුන්නනේ කොහොමද බල්ලෙක්ට ඔබීඩියන්ස් කියලා දෙන්නේ කියලා. ඒ වගේම ශනලි, තෙසාරා බොහොම ස්තුතියි අද අපිත් එක්ක හිටියට. එහෙනම් ලබන සතියේ අපි එන පුංචි ඔලක් ගෙදෙට්ට My Pet විශේෂාංගය අරගෙන දැන් ගන්න සතුටු වෙන්න